ఉన్నాం కదా రైట్ క్లిక్ అని ఇది కూడా సర్దాకేనా టోక్ గాలం ఉన్న యాలు నీ బలాగండి అనిమేషన్ నక్కేనా అది ఇంకెమ్మడ లస్త అనిమేషన్ నక్ ఉన్న యాలు నీ అవి టీఎక్స్ ఎంచి అంటుంది అదన్నీ ఎమ్మడ හල්ලෝ යාලුවනේ කොහෙද ඉතින් ඔන්න අදත් ගෙනල්ලා තියෙනවා අපේ All of Fabric 6 එකේ 7 වෙනි එපිසෝඩ් එක ඉතින් හරි අද අපි කරන්න යන්නේ යාලුවනේ ඇත්ත වශයෙන්ම කිව්වොත් එන්චාන්ටින් පැත්ත තමයි අද බලන්න යන්නේ එන්චාන්ටින් පැත්තයි අපි මැජිකල් ආමර් ටියක් එහෙම හදාගන්න ඕන මොකද මේ දවස්වල අපි මැජික් වැඩ කරන හින්දා මැජික් ආමර් ටියක් තිබුණා නම් හොඳයි කියලා හිතනවා හරි ඉතින් පටන් ගන්න ඕන රෑ වෙනවා ඒ වගේම කියන්න ඕනේ ඉතින් හැමදාම බණේ වගේ මං කියනවා ලයික් කරන්න සබ්ස්ක්‍රයිබ් කරන්න ෂෙයා කරන්න ඒවා තමයි ඉතින් කමෙන්ට් එකක් දාන යන්න කලින් එපිසෝඩ් ටික බැලුවේ නැත්නම් බලලෙන්න හරි ඉතින් මේ දවස්වල ලයිව් වල තත්ත්වේ කිව්වොත් එහෙම මෙන්න මේක තමයි හදන්නේ මේ දවස්වල මම ලයිව් දාගෙන මෙන්න මෙතන මේ බැනර් එක එහෙම හැදුවා එතකොට අපි මේ පැත්ත ලස්සන වර්ක් බෙන්ච් ටික ඇතුළට දාලා තියෙන්නේ වෙනවා ඇති ඒ වගේම මං මෙන්න මෙතන ලස්සන පොඩි මේකක් එහෙම හෙනවා ඇති මෙන්න මේ හුලකට හෙල්ලින කොට අන්නට උන ගාන එකක් එල්ලුවා එතකොට මෙන්න මේක මම මේ ලයිව් එකේදී නෙමෙයි හොයාගත්තේ ඊට පස්සේ මේක අපිට අයිටම් එහෙම මෙන්න කරලා ලස්සන ෂෝ කරලා يعني දාන්න පුළුවන් පේන්න ඉතින් මේ ටිකක් තව හදා ගන්න ඕනේ ඒක දිගටම යා ගන්න ඕන මේ ටික නම් ලයිව් එකෙන් පස්සේ මම මේ ටික හදුවේ ඒ වගේම මේකේ උඩ තට්ටුව ගහන්න තියෙනවා ඒ ටික වැඩ ටික ඉවර කර ගන්න ඕන ඔන්න ඒ විදිහට අපේ ක්‍රාෆ්ටින් කරන තැන හදාගත්තා වගේම ඉතින් මම මේ අවස්ථාව යොදා ගන්නවා thank you කියන්න අපේ membership මාස 9ක් buy කරලා තියෙන අපේ මෙගාට thank you මෙගා ඉතින් මේ ඉදම අපි අපේ මෙගා නමින් අපි මැග්නටික් නමින් ලියලා දෙනවා ඉතින් thank you මෙගා membership මාස 9ක් එක දිගටම buy කරලා තියෙනවා ඉතින් thank you මෙගා membership buy කරලා මට support කරාට ඉතින් මේ ඉදම ඔයාගේ නමින් මම ලියලා දෙනවා හරි ඉතින් අනිත් ඉදන් ටික අනිත් members ලා තේ බෙදනවා වගේම ඉස්සරහට ඔයාලගේ මේ build එකකුත් කරන මම මෙන්න මෙතන මැද එදාට live දා live එක තමා build කරන්නේ එදාට live වෙන ඔක්කොගේම නම් ටිකත් මම ඒක ගහනවා අනිවාර්යයෙන් මේ හින්දා මම මේ ලයිව් එකේ යන දවස කියන්නම් එදාට මගේ අරගන්න එපා. හරි ඒ වගේම මෙතන ටීස් බෝයිගේ අපේ බිල්ඩ් එකක් දැන් ඉවරයි. මේකේ ආමර් ටික පුරවන්න තමයි තියෙන්නේ. මෙතන තියෙනවා අපිට ඇන්නිල් එක. එතකොට මෙතන තියෙන ස්මිතිය. එතකොට මෙතන තමයි අපි අද වැඩ කරන්න යන්නේ. මොකද කිව්වොත් මෙතන තමයි අපි එන්චාන්ට් එක ගහන්න යන්නේ. එන්චාන්ටින් ටේබල් එක අද එන්චාන්ට්ඩ් කරන්නේ. ඒ වගේම මෙතන පාලම කැතයි කියලා කියලා දුනාලා කොල්ල ලයිව් එකේ. ඒ හින්දා මම පාලම වෙනස් කරලා තියෙනවා. ලස්සන පාලමක් ගහලා තියෙනවා මෙතන. වේනවා ඇති. යම්මඩ පාලමක් වෙනස් කරලා තියෙන්නේ දැන් ලස්සන ටවුලක් නැහැ තියෙනවා එතනත් එල්ලුව අර හුලඟට හෙල්ලෙන සද්ද දෙන ටින් ටින් ගාන එක හරි හරි ඉතින් අද වැඩ පටන් ගමු එනම් ගැම්මට අද වැඩ පටන් ගන්න කලින් අපිට කරන්න තියෙනවා ඉතින් මෙන්න මේ ආම සෙට් එක හදා ගන්න ඉතින් මේකේ වල පේන රතු පාට ආම එකක් තියෙන ලස්සන එකක් ඒ වගේම නිල් පාට ආමර තියෙනවා ඒ වගේම දම් පාට ආමර තියෙනවා ඒ වගේම මෙන්න මේ ලා නිල් පාට ආමර තියෙනවා ඉතින් මේකට නම් අපිට ඕන දේවල් නැහැ ඇත්තටම කිව්වොත් එහෙම එතකොට මේක හදන්න අපිට ඕනේ නා බ්ලේස් පවුඩර්. ඉතින් මේ බ්ලේස් පවුඩර් අපිට ගන්න ඉතින් බ්ලේස් කෙනෙක්ව ස්වර්ගස්තම් කරන්න දිනවා ඉතින්. හරිද? ඉතින් මේ බ්ලේස්ලා ගන්න කිව්වොත් එමේ මේ බ්ලේස්ලා ස්පෝන් කරන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා යාළුවනේ. ඒක වැඩ කරනවද කියලා මට හරියටම ෂුවර් නෑ. අපිට ඕන නම් ටෙස්ට් කරලා බලන්න පුළුවන්. ඒකට අපිට ඕන වෙන්නේ මෙන්න මේ පම්කින් හෙඩ් එක ඕන වෙනවා. හරිද? අපි මේක හදාගෙන බලමු මේක මට වැඩ කරයිද කියලා ෂුවර් එකක් නැහැ මම හිතන විදියට වැඩ කරනවා ඊට පස්සේ අපිට ඕන වෙනවා අයන් අපිට අයන් තියෙනවා සෑහෙන මොකද මම මේ දවස්වල මයින් කරන හින්දා අපේ මයිනින් මැෂින් එක ෆුල් අප්ඩේට් ඒ හින්දා ගැම්මට මයින් වැඩ කරනවා මම පතල් වැඩ මෙන්න මෙහෙම ගහලා මෙතන එකක් ගහලා මේ ඔළුව වැඩ යාළුවනේ මෙන්න ඉන්නවා ප්ලේස්ලා හරියට ගනල්ලා වරදක්ද මන්දා කරා කරහිදනවා හැබැයි බ්ලේස් බෝන් වන්න පෞඩර් අවිට හම්බුඩක් දහයක් අම්මට සිහෙන යම්මත් අයිති යාලුවන මෙන්න වේදි අපි බ්ලේස් ලව ස්පෝන් කරන්න පුළුවන් මෙන්න කල් අයන් බාර් දෙකක් උඩ මෙන්න මේ රගුල ගැහුවම අපිට බ්ලේස් ලා ස්පෝන් කරන්න පුළා හැබැයි මේ බ්ලේස් උඩ යන බ්ලේස් බයිනවල්ලට මේ උඹේ ලෝකෙ නෙමෙයි බයිනවල්ලට
හරි ඉතින් මෙන්න මේ විදියට බ්ලේස් මේවත් ගත්තා. ඉතින් අපිට ඒ හින්දා දැන් මම හිතන්නේ හදන්න පුළුවන් වෙයි ආමර් සෙට් එක. අපි ඉතින් මේ ආමර් සෙට් එක හදාගමු. ඔන්න තොප්පිය තියෙනවා. එතකොට මෙන්න තියෙනවා ජැකට් එකයි පලිසම් කොටෙයි කකුල් දෙකයි. හරිද? මැජිකල් වැඩ කරනකොට මැජිකල් ආමර් රැට් එක අයින් කරලා අම්බඩ සිරි මම තමා මං මං තමා මායාකාරයා යකෝ. ඕඩ් මේක ගන්න යස්තිය ඕංගින් එස්සාබු මන්තර මන්තර කියන මායාකාරයා මං තමා. යාළුවෝ ඔයාලට වශියක් කරගන්න රහසෙම මා හමුවන්න මගේ වට්සප් දුරකථන අංකයට අමතන්න දැම්මම. ආ එහෙම කියලා මල කෝල් ගන්න එහෙම නැහැ. හොඳේ මම මේ නිකන් කිව්වේ. හරිද? වශියක් ගන්න ඕනලා යකෝ. මම මට කරගන්න ඕනේ වශියක්. ගුලක් කරා කරා උබලා. හරි. ආමර් එකේ වැඩෙත් හරි. අපිට ඕන නම් තව නිල් පාට ආමර් එක try කරන්නත් පුළුවන් යාළුවනේ. නිල් පාට ආමර් එකට ඕන වුල් පොඩ්ඩක් අඩුයි. වුල් ටික කපා ගන්න අපි මේකකෝ. හරි යාළුවනේ, අපි වුල් ටික කපාගෙන තව තව ආමර් රටේ නිල් පාට එකක් ඒකත් හදාගමු. ඊට පස්සේ අපිට ආම කලෙක්ෂන් එකට ඒකත් දාන්න පුළුවන්. වූල් දෙන්න බැටළුවනි, වූල් දෙන්න. රයිට්. හරි. අපි නිල් පාට ආමරෙත් හදාගමු යාළුවෝ. ලැපිස් වලින් හදන්න තියෙන එක. අනිත් ආමර දෙක නම් හදන්න හිතන්නවත් දෙන්නේ නැහැ යාළුවනේ. මොකද කිව්වොත් මේ දෙක ලස්සනයි. ඇත්තටම පට්ටම ලස්සනයි මේ දෙක. හැබැයි ඉතින් හදනවා කියන එක හීනයක්. දැම්ම බෑ අපිට හදන්න. මොකද මේක ඒකට එන්ඩබල් ඕන. ඒ වගේම අපිට ඒකට ඕන වෙනවා අනිත් එකට ඕන වෙනවා මෙන්න මේවා. මේවා මරන්න අපිට යන්න නෑ මුහුදෙට මේ වගේ අය. ඊට පස්සේ මේ ටික දාන්න. හැබැයි මෙහෙම කේස් එකක් තියන නිල් පාට එකට වැඩි රතු පාට එක ලස්සනයි වගේලා. එහෙනම් දැන් මේක නිකන් අමුතුම මේක අහන. මේකට වැඩිය මේක ලස්සනයි. මේක අර නිකන් ධාර ධාර වගේ තියෙනවා. නිකන් මේ ටෙක්ස්ට් එක ලස්සනයි. මේක තමයි ලස්සන. මේක තමයි හොඳ. මේක තමයි. එච්චරයි. හරි ඉතින් අපි මායාකාරයෙක් දැන් ගැම්මත් තමයි. ඊට පස්සේ අපි ඊළඟ වැට් ටික පටන් ගමු. එන්චාන්ට් අඩ ටික මේ ආමර් ටික අපි පල්ලෙන් දාලා තියමු දැනට. හරි යාළුවනේ, මෙන්න මේ විදිහට අපි ආමර් ෂූට් එකක් මේකට දැම්ම. ආමර් නේ මේ ආමර් ෂූට් එකල මොනවා දොඩවනවද මන් දන්නේ. මේ මායාකාරයාගේ ඇඳුමත් මන් දාගත්ත. මේ මායාකාර ඇඳුමට වැඩිය මේ ඇඳුම ලස්සනයි. ඒ හින්දා මම මේක දාලා ඉන්නා. මේ දසල මායාකාර වැඩ කරන හින්දා. හරි යාළුවනේ, ඊට පස්සේ අපි මෙතන වැට් ටික කරමුනේ. ඊට අපි එන්චාන්ටින් ටේබල් එකක් හදා ගන්න ඕන. මෙතන මනා හැදෙනවා ගැම්මට. හරි, අපි හදාගමු එන්චාන්ටින් ටේබල් එක. ඉතින් මේ එන්චාන්ටින් ටේබල් එක ගැන කතා කරන්න ගියාම යාළුවනේ, මේ එන්චාන්ටින් වැඩ කරගන්න අපිට පොඩි මේකක් මේ ට්‍රික් එකක් තියෙනවා. හරිද? මේ තරේ එන්චාන්ටින් කරන්නේ අපි අයිටම්නේ බුක් වලින් තමයි පටන් ගන්න. මොකද කිව්වොත් එහෙම මේ අපි ඔය මේ දවස්වල මේ මෙයා කරන ඔය මායාකාර වැඩ කරන මේක තියෙනවානේ. ඒක තියෙනවා මේක එන්චාන්ට් එකට පොඩි මේ සුපිරි වැඩ කෑලි ටිකක්. අපි ඒ ටික බලමු. මෙතනින් දැන් එන්චාන්ට් ටේබල් එක ගැහුවා. හරිද? ඉතින් අරගේ තියෙනවා යාළුවනේ ලස්සන මේ වැඩ ටික. මම ඔයාලට හිමින් සර ඉස්සරහට යන ගමන් පැහැදිලි කරගෙන යන්න. මට මේ මේ විදිහට පැහැදිලි ගන්න බෑ. ඒ හින්දා බලන්න ඉඳ වීඩියෝ එක. හරි, අපි ඒක වැඩ පටන් ගමු. අපිට ඉස්සෙල්ලාම හදා ගන්න ඕන බුක් ෂෙල්ෆ් වෙනුවට මේක හදන්න පුළුවන් යාළුවනේ පොඩි අයිටම් එකක් තියෙනවා. හරිද? මේක මොන හරි අපිට හම් වෙලා තියෙනවා. අද යාළුනි අමුතු සද්දයක් ආවේ. මම හිතන්නේ මෙන්න මේ පොතයි මෙන්න මේකයි තමයි අමුතු සද්දෙට ආවේ. මං හිතන්නේ එමෙතිස්ට් වලින් මොකක් හරි අම්මඩ සිලි. වෙල්කම් ටු ස්පෙක්ට්‍රම් කියලා වැටලා තියෙනවා. ස්පෙක්ට්‍රම් ගැන තමයි මේකේ තියෙන්නේ. මේකත් මායාකාර වැඩ කරන එකක්. ඉතින් මේක දැනටම අපි දැනට අපි මේක මුකුත් කරන්නේ නැහැ. අපි දැන් මේ වැඩ කරන එකේ පොත ගන්න. ඒ පොතේ තියෙන පොඩි වැඩ කෑල්ලිය. ඕකේ, අපි එහෙනම් වැඩ පටන් ගමු. අපිට බුක් ෂෙල්ෆ් වෙනුවට මෙන්න මේ මගුල ගහන්න ඕනේ. මැනා පොලිගන්ද මොන මොකද්ද පොලිගන්ද මොනවද කියන මැනා පොලිගන් කියන ඒවා. ඉතින් මේකට අපිට එකක් හදන්න ගෝල්ඩ් දෙකයි මොනවාද මැනා ස්ටිල් දෙකයි මැනා ඩයමන්ඩ් එකකුයි යනවා. හරිද? මේ වගේන් සාමාන්‍ය ලෙවල් 16ක් දෙනවා. ඒ කියන්නේ මේවා දෙකකින් අපිට එන්චාන්ටින් කරන වැඩ පටන් ගන්න පුළුවන්. ඒ වගේම ඊට අමතරව මේ වගේන් තව 6කුත් ඕන. අපි මේ මැජිකල් බෙන්ච් එකක් ගහනවා. මැජිකල් එන්චාන්ටින් බෙන්ච් එකක් ගහනවා. ඒකට මේවා 6ක් ඕන. එතකොට ලැපිස් બ્લોක් ඕන. ඒ වගේම අපිට ඕන වෙනවා ඔප්සීඩියන්. හරිද? ඒ ටික දැන් අපි ගාව තියෙනවා. ඉතින් අපි මේක හදන්න පටන් ගමු. අපිට ඕන වෙනවා මෙන්න මේවා.
දෙක දෙක වැැලුවම මේ කම්මහිරි මේ මගේ මේ යාලුවනේ කිව් එක වටන එකයි ඒ හින්ද මට මෙහෙම තමා අයන් ටික බිමට දාන්නන කිව් එක බුවට වැටෙන් දෙකයි තුනයි හතරයි පහයි හයයි හතයි අටයි නමයයි දහයයි එකොළහයි දොලායි දොළහක් කියනකොට අතන හයට හරි තව ඊට පස දෙකක් හදන්න නගි එතකොට ඔන්න ගාන ඕන දාසයක් ෝඩෙනවා මගේ කිව් එක වැඩ නෑ මේ කිව් එක බුවට වැඩ ගන්න එක මේ ගේම් එකේ මේ කිව් එකෙන් ඩ්‍රොප් වෙන්නේ නෑ මොකක් හරි කේස් එකක් ගිහිල්ලා තියෙනවා මන් දන්නේ නෑ මොකද්ද කේස් එක කියලා මොකක් හරි කී බයින්ඩ් ලවුලක් ගිහිල්ලා තියෙනවා ඉතින් මේ බලන්න මේ පොත තියෙනකොට අපිට ලේසි මේවා ගැන ඔක්කොම විස්තර ගන්න පුළුවන් ඊට පස්සේ අපිට ඕන වෙනවා ඩයමන්ඩ් ඩයමන්ඩ් අපිට එක ගානේ ඕන එතකොට සාමාන්‍ය 6යි 7යි 8ක් ඩයමන්ඩ් 8ක් මම හිතන්නේ 8 මේක පාර බිමට දාන්න පුළුවන් යා ඔය අම්මයි අටම හැදුනා යම්මත් තමයි මනා ඩයමන්ඩ් අටක් ඕන ඒ අටත් හරි ඊට පස්සේ අපිට ගෝල්ඩ් ඕන තියනවා ගැම්මත්තා ඊට පස්සේ අපි මේ මනා මගුල හදාගමු හරිද මේකෙන් දෙකක් මෙහෙම දැම්මා මේකෙන් මෙහෙම දැම්මා මැදට දැම්මා මේවා හරි වෙන්න ගත්තා මනා අහවල් මෙව්වා මැනියා පොලිගන් ගත්තා හරිද පොලිගන්ද පොලිගන්ද මන් දන්නේ මේකට හරියටම කියන නම ඉතින් මේවා මෙන්න මෙහෙම අරන් ගිහිල්ලා මේක රයිට් ක්ලික් කරලා දැන් ලැපිස් දාලා අපි මොකක් අයිටම් එකක් දැම්මොත් මේක ලෙවල් 3 නේ පෙන්වන්න ඕන බලන්න මේක ගැහුවාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් කොහොමද රඟේ කියලා හරිද දැන් මෙහෙම මේකේ මැද මුකුත් පෙන්වන්නේ නැත්තේ හරිනම් මේකේ ලස්සන මේකක් කියනවා මේ පා මේ මැද නිල් පාටයි මගේ මේ මං හිතා ෂර්ඩ් පැක් එක හින්දාද කොහෙද යාළුවනේ පෙන්වන්නේ අපි ඕෆ් කරලා බලමු ඔව් මං හිතුවා හරි දැක්කනේ මෙන්න මේ වගේ ලස්සන මේ ලස්සනට පෙන්නනවා ඉතින් මේක දැම්මට වැඩක් නැහැ වේල්ඩ් එක කැත වෙනවා යාළුනේ ෂේඩ් එක නැතුව කවන්න නැහැ මේක හරි වටේට කරකිනවනේ අපි ඒකටත් හිත හදා නිමු ෂේඩ් එක නැතුව නිකන් මොකද්ද වගේ එහෙනම් ෂේඩ් එක දාගත්තායි මේ වගේ දෙකක් මෙන්න මෙහෙම ගැහුවාට පස්සේ වාලට පෙන්නන්නම් මේක ලෙවල් 30ට යනකම් අප්ඩේට් වෙනවා දැක්කනේ යාළුවනේ හරිද ඉතින් මේකේ මම අයිටම් කෙලින්ම එන්චාන්ට් කරන්නේ මං කෙලින්ම එන්චාන්ට් කරන්නේ එන්චාන්ට් බුක් හරිද යාළුවනේ මෙන්න දිනවා අපේ නෝමල් එන්චාන්ට් ටේබල් එක අඩු බුක් සෙල් ඕනේ මේ දෙක ගැහුවාට පස්සේ ගැම්මට මේක මැක්ස් ලෙවල් වැටෙනවා හරිද හරි ඒක හරි දැන් ඊළඟට ඔයාලා හිතන ඇති එන්චාන්ටින් පොත් විතරක්ම එන්චාන්ට් කරන්නේ ඇයිද කියලා ඒකට හේතුව තමයි අපේ අර මැජිකල් මේක මැජිකල් මේ එන්චාන්ටින් බෙන්ච් එක. ඉතින් මේක හදන්නේ මෙන්න මේ පොතේ අනුසාරයෙන් තමයි මම ඒක හදන්න යන්නේ. දැන් මේ පොතේ ඒක හොයා ගන්න ඕනි ඉස්සෙල්ලම. ආ මෙන්න තියෙනවා වාණ්ඩේ. මෙන්න මේකෙන් තමයි අපි එන්චාන්ට් කරන්නේ. හරිද? මේක මනා වලින් එන්චාන්ට් කරන එකක්. දැන් මේක මනා වලින් එන්චාන්ට් කරන හින්දා අපි මෙන්න මෙතන උඩ ගහ ගන්න ඕන. අපි ඊළඟට යාළුවනේ හදා ගන්න ඕන මෙන්න මේ මගුල. මෙන්න මේ ස්පාක්ද මොකද්ද කියන එක. ඉතින් මේකෙන් අපිට පුළුවන් මනා ෂෙයා කරන්න පොඩ්ඩක් දුර තැනකින් තැනකට මනා ෂෙයා ගන්න පුළුවන් හරිද මේකට ඕන වෙන්නේ අපිට බ්ලේස් පවුඩරුයි අර මොන හරි මේවා ටිකුයි නට් එකකුයි ඕන වෙන්නේ ගෝල්ඩ් නට් එකකුයි අපි ඒවා ටිකුත් හදාගමු ගෝල්ඩ් නට් ටිකක් හැදුවා මං හිතන්නේ අර මේවා නම් මම මෙහි වැවෙන්න දාපු හින්දා ඕන තරම් ඇති එතන තියෙනවා බඩු අම්මට දිරිවෙන්න මේක පැලවලා තියෙන යාළුවා එන්න මේ ආකාරයට අපි ඒවා හදා ගන්නවා ඊට පස්සේ අපි මේකෙන් මෙන්න මේ ආකාරයට හදාගන්න හරිද ඊට පස්සේ දැන් අපිට ඕන නම් මේවා ලින්ක් කරන්න පුළුවන් මෙන්න එහෙම රයිට් ක්ලික් කරලා මේකෙන් ඕන තැනකට මෙතනට උනා ඊට පස්සේ අපි මෙන්න මේ පොත අරගෙන මෙන්න මේක ඔබලා හරි මෙන්න මේ විදිහට ප්ලේස් කරගන්න හරිද දැන් ඔයාලට පේන ඇති මේකේ මේ නිකන් මේ බ්ලූ ප්‍රින්ට් එකක් වගේ වැටලා තියෙනවා අපිට ප්ලේස් කරගන්න ඕන විදිහ හරි මේ විදිහට මේක ප්ලේස් කරගත්තට පස්සේ අපිට අර මං කියපු මැජිකල් බෙන්ච් එක හදා ගන්න පුළුවන් හරිද දැන් මේකකින් ප්ලේස් කිරිල්ලක් තමයි තියෙන්නේ ගන්න යාම මේ බෙන්ච් එකේ පොඩ්ඩක් අඩු අඩුපාඩු ටිකක් තියෙනවා මෙන්න මේ තැන් වලට මල් එන්න ඕනේ මල් වැටෙන්න ඕනේ දැන් පෙන්වලා නැහැ අවුලන්න මේ පේන්න දැන් පේන්න හරිය දැන් පේන්න දැන් පේන්න එන්න මෙතනට ඔයාලට පේන ඇති උඩින් 34න් දෙකක් හරි කියලා ඔය මං ප්ලේස් කරපු දෙක මෙතනටත් ඔප් පීඩිය එන්න මේ ආකාරයට ඔප් පීඩියෙන් ප්ලේස් ගන්න තියෙන්නේ අපි මේ මැජිකල් එන්චාන්ටින් බෙන්ච් එක මෙතන ගැහුවාට මං අන්න අර පල්ලෙහා තමයි ගහන්න ඉඳයිනේ ඒක ලස්සනට ගහමු අපි මේක හදලා
දැන්ට අපි මේ විදිහට හදමු මේක මෙතන මෙන්න මේක අරු යනවා අමිදා මොනවද තියෙන්නේ මොකද්ද ඕවර්ල්ඩ් සිටි මැප් ඕවර්ල්ඩ් සිටි මැප් අඩෝ එහෙම ඒකනම් වැදගත් මේ ඕවර්ල්ඩ් සිටි මැප් එක හොයාගෙන යන්න පුළුවන් සිටි එක ඕවර්ල්ඩ් සිටි මං එහෙම එකක් අහලවත් නැහැ ඒක හොයාගෙන යන්න ඉතින් එමරල්ඩ් 30 ගානත් එපේ බං එමරල්ඩ් 30 ගානක් නැහැනේ මංගා ඒ කොළබට්ටා ආ කොළබට්ටා මම මෙහෙට ගෙනාවා යාළුවනේ ඔට වාල කියන්න බැරුණා මේක වටේ යනවා මූ දාමු අපි අර බැටළු ඉන්න එකද කොළබට්ටා වටේ යනවා යාළුවනේ මුත් එක් කරන්න බෑනේ හරි මෙන්න එතනට line දෙපන් මූ මේ වටේ යනවා හැමතැනම මට හොයන්න බෑ නැත්තම් කොළබට්ටා බැටළු කොටුවටද මූට ගයක් හදන්නත් ඕන live නම් දාන්න තියෙන එක දිගට මට live දැම්මොත් මේ වීඩියෝ කරගන්න බැරි වෙන හින්දා තමයි live නොදා මේ වීඩියෝ ටික පුත් කරන්නේ මම live උත් ගේන්නම් හරි ගෙලිය තාප්පෙට ඔප්සීඩියන් මදි කියපන් මම ඔප්සීඩියන් ගෙනා නේද තව ගොඩක් ඔප්සීඩියන් තුනක් මදි වේද අම්මා ගානට බං ඔප්සීඩියන් තුන ආ නෑ බං තව එකක් ඕන කියපන් හරි යාළුවනේ ඔය එක ඔප්සීඩියන් එකක් හින්ද මට ආපහු යන්න එනවා ගින්නක් නෑ මයිනින් මැෂින් එක තියෙනකන් අපි යන් ඔප්සීඩියන් කඩන්න ඔප්සීඩියන් කඩන්න කොච්චර වෙලා යනද කියලා බලන්න බැරි වුණාද අඩේ කවුද බං මෙතන ගලක් තියපේක මං ලස්සන හැමදාම පැනල යන එක අයියෝ මගේ ලෙවල් ටික ලෙප්නේ ඉතින් අඩු අර බර ගානක් ලෙවල් තිබුණා බං අයියෝ ලෙවල් ටික ලෙවල් 31යි බං තියෙන්නේ අඩු 40ක් තිබුණා බං ලෙවල් ඔය බලන්න අවේ ඔපීඩියන් කරන දැන් එච්චර යන්නේ නැහනේ හරි ආයෝනේ ඔපීඩියන් එකත් ඔන්න ප්ලේස් කරා ඊට පස්සේ මල් ටික මෙතනයි මෙතනයි එතනයි මෙතනයි ප්ලේස් කරලා තව මෙතන එකයි මෙතන එකයි මෙතන එකයි මෙතන එකයි මෙතන එකයි මෙතන එකයි හරිද ඒ ප්ලේස් කරලා මැද ගහන්න ඕන ලැපිස් බ්ලොක් එකක් ලපුස් බ්ලොක් එකක් මෙහෙම ගහන්න ඕන ලපුස් බ්ලොක් එකක් ඊට පස්සේ මෙන්න මේ විදිහට අපිට මෙනා මෙව්වා ටික ගහන්න තියෙන්නේ එනේ ෆර්නස් එක අයින් කරන්න ඕන ඔක්කොටම කලින් ආ කොළබට්ටා මොනවද බලයින් ඔය අස්සයනේ හරි යාළුවනේ ඔන්න අපි හදලා ඉවරයි අපේ මැජිකල් එන්චාන්ටින් පොට් එක ඉතින් මේක දැන් රයිට් ක්ලික් කරන්න අන්න ගැම්මට හැදුනා අපේ මැජිකල් එන්චාන්ටින් මේක ඉතින් මේක එන්චාන්ට් කරන විදිහ මම ඔයාලට පෙන්නනම් ඉස්සෙල්ලාම අපිට එන්චාන්ට් බුක් ඕන වෙනවා ඉතින් එන්චාන්ට් බුක් වලින් තමයි මේක මේ එන්චාන්ට් කරන්නේ අපි දුර 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 ගිහින් මෙන්න මෙතනින් එන්චාන්ට් බුක් ගන්නවා අපි හරිද මෙතනින් ගන්න බලන්න ෆෝචුන් 2 ෆෝචුන් 2 එක ගන්නවා ප්‍රොජෙක්ටර් ඊට පස්සේ පොටෙක්ෂන් 2 එක තියෙන වැඩන්නේ අපිට දැන් ලෙවල් තමයි ඕන දැන්ට ෆෝජුන් 2 එක අපි තියාගමු හරි ආවනේ මේ ටික පිච්චෙන්න දාලා තියෙන මං තව ලෙවල් ටිකක් හොයා ගන්න අනේ එක ඕනේ අපි දැන් ගත්ත එකෙන් අපි වැඩක් කරන් පින්නන්නම් මම දැන් මෙන්න මේක මැනා වලින් තමයි මේක වැඩ ගන්න ඉතින් මැනා ඕන එන්න ඉතින් shift and right click කරලා අපි මේ දෙක combine කරමු right click කරා හරි මේකට combine වෙලා තියෙන හරිද යාළුවනේ දැන් මෙතන මනා pool එකෙන් මෙතන මේකට මනා එනවා හරිද ඊට පස්සේ අපි දැන් fortune නේද fortune එකේ fortune fortune ඔව් fortune කියන්නේ සාමාන්‍ය පිකෙක්ස් එකකට දාන. ඉතින් පිකෙක්ස් එකක් අපි හදාගමු ලස්සන එකක්. මෙයා පළවෙනි එක නිකන් කැඩිච්ච පිකෙක්ස් එකට නිකන් එන්චාන්ට් කරලා නිකන් ගෞරව කරන්න ඕනේ නෑනේ. මේ පිකෙක්ස් එක අපි දානවා එන්න මේකට. ඊට පස්සේ එන්චාන්ටින් බුක් එක අහුට. මේ කෝරේ හොඳට. එන්න එකලා බිමට දාන්න කිව් එක වට නෑනේ බා. ඔන්න ඔකලා බිමට දාලා අපි මේ කෝට් අරගෙන ඔන්න මොකද රයිට් ක්ලික් කරන. එතකොට සද්දයක් යනවා ටෝක් ගාලා. ඔන්න යාළුවනේ බලා ගන්න ඇනිමේෂන් එකක් යනවා දැන් ගැම්මට ලස්සන ඇනිමේෂන් එකක්. ඔන්න යාළුවනේ අපි පිකෙක්ස් එක එන්චාන්ටින් දාන්නේ ගැම්මට අන්න එන්චාන්ට් උනා. නැක්කද? එන්චාන්ට් උනානේ. ඔව් එන්චාන්ට් උනා.
ඉතින් මෙන්න මේ විදියට එතකොට අපිට මෙන්න මේකේ ෆෝටුන් 2 එක දැట్లాත් අපේ එන්චාන්ටින් බුක් එකත් ඉතුරු වෙනවා. හරිද? පේනවනේ. එතකොට මේක අන්ලිමිටඩ් එන්චාන්ට් කරන්න පුළුවන්. එක බුක් එකක් තිබුණොත් හැම එකටම එන්චාන්ට් කරන්න පුළුවන්. ඉතින් මේක තමයි මේ එන්චාන්ටින් ටේබල් එකේ විශේෂත්වය. හැබැයි මේ ඔක්කොටම මැනා යනවා. මේකේ කොස්ට් එක තමයි මැනා. ඉතින් මැනා හදන්න තමයි අපි ගොඩක් කට්ට ගන්න ඕන. ඉතින් අපේ එන්චාන්ටින් මේක. එතකොට අපේ ෆැබ්‍රික් ඕල් ඔෆ් ෆැබ්‍රික් එකේ එන්චාන්ටින් සිස්ටම් එක කොහොමද යන්නේ? ඉතින් අපිට දැන් කරන්න තියෙන පල්හෙන් ගෙනාව පොත් ටික දැන් ප්‍රොටෙක්ෂන් නේම් පොත් ගෙනාවා නම් අම්මට සිරියෙන් ආමරණයම හදන්න පුළුවන් අපිට. හරිද? ගැම්මට මේ පොතක් ලෙවල් අප් කරගත්තා නම් ෆෝජුන් 2 නේ ෆ්‍රී දාන්න පුළුවන්ද කොහෙනේ? ෆ්‍රීද කොහෙද තියෙනවනේ මතක නෑ මට. කොහොම හරි පොත් ටික ගෙනාව පල්හෙන් එන්චාන්ට් කරගෙන මෙතනට ඕන අයිටම් එක දැම්මා, පොත බිමට දැම්මා, ඕන තරම් එන්චාන්ට් කරගත්තා. ඉතින් දැන් එන්චාන්ට් ලේසි. අපිට ඉතින් මේක එන්චාන්ට් කරන්න එක්ස්පී යන්නේ මැනා යන්නේ. අපිට ඕන කරන්නේ බුක් ටික විතරයි. බුක් තියෙනවා නම් අන්ලිමිටඩ් එන්චාන්ට්. හරිද? ඔන්නවයි යාළුවනි, එන්චාන්ටින් වැඩ ටික ඉවර වෙන්නේ. එහෙනම් කොල්ලෝ අදර එපිසෝඩ් එක ඉවරයි. ඊළඟ එපිසෝඩ් එකෙන් හම්බෙමු. ඊට කලින් අපි ලයිව් එකක් ඇවිල්ලා ඉතුරු ටික හදන්න ඕනේ. මැජිකල් එකේ තව ගොඩක් දේවල් තියෙනවා. ආමර් එහෙම අනම් මනම් තියෙන ඉතින් අපි නිදාගමු පොඩ්ඩක් ඉන්න. තව වැඩ තියෙනවා මේක. ඉතින් ඒ ටික අපි හිමින් සැරේ බලමු මොනවද තියෙන වැඩ ටික කියලා. අඩි මී මැස්ස පාට පාට වෙලා. ඒ මී මැස්ස මට මොකද උනේ? මේ මූට මොන වෙලාද බං? ඔයි මොකද මගේ වස්ස පැත්ත නිකම් අමුතු පාටක් කළාද? අනේ එහෙම ඔගේ මේ මේවා හැම හරිනේ මී පැණියම් මෙයාගලා. ඉතින් හරි යාළුවනේ, එන්චාන්ටින් වැඩ ටික ඔන්න ඔම තමයි. ඉතින් ඉස්සරහට එන්චාන්ට් කරගෙන ගැම්මට මෙයා කරන්න තියෙන. ඊළඟට අපිට ආමර් සෙට් එකක් ඕන කරනවා. ඉතින් මේකේ ආමර් සෙට් එකකුත් තියෙනවා, ලස්සන ආමර් සෙට් එකක්. ඉතින් ඒක හදන්න නම් පොඩි කට්ටක් කන්න තියෙනවා මේකේ. ඇත්ත වශයෙන්ම කිව්වොත් මෙන්න මෙතන තව වැඩ වගේක් තියෙනවා. මෙන්න පෑඩ් එක හදන්න ඕනේ. ඊට පස්සේ ඒකෙන් තමයි මෙන්න මේ ආමර් එක හදන්න තියෙන. මෙන්න මේ ස්ටීල් වලින් තමයි ආමර් එක හදන්න තියෙන්නේ. ඉතින් මේ ආමර් එක හදන්න අපිට මැනා පර්ල් එහෙම ඕනේ නැහැ. එන්ඩර්මෑන්ල එහෙම ටිකක් මරන්න දෙනවා මට. මං ඒ ටික හිමින් සැරේ ලයිව් දාගෙන හිමින් සැරේ ෆෝකස් කරන්න මේක මෙයා කරන ප්‍රගති ලයිව් එක. ඊට පස්සේ මෙතන තියෙනවා පැටර්න් එක. ඉතින් මේ පැටර්න් එක හදන විදිහත් මෙන්න මේ පොතේ ඇති. ඔයාලට කිව්වොත් එහෙම මෙන්න තියන යාළුවනේ අපිට ඕන මේක. ඉතින් මෙන්න මේකෙන් තමයි යාළුවනේ හදන්නේ. ඔය අපිට ඕන අර මොකද්ද ස්ටිල් එක එහෙම මෙන්න මේ මෙන්න මේ මගුල හදා ගන්න ඕනේ. ඒකට ඉතින් අපිට ඕන වෙන ෆයර් රූන් එක ඕන වෙනවා, එයා රූන් එක ඕන වෙනවා, මැනා රූන් එක ඕන වෙනවා, එර්ත් රූන් එක ඕන වෙනවා, වෝටර් රූන් එක ඕන වෙනවා. ඉතින් මේවා හදන්න පුඩි කට්ටක් කණ්ඩේනවා මං හිතන්නේ. කොහොම හරි මේක හදාගත්තා නම් අපිට අර ආමර් සෙට් එකට යන්න පුළුවන්. මම ඔයාලට ආමර් සෙට් එක පෙන්නන්නම්. මෙතන ඇති මෙන්න මේ ආමර් සෙට් එක. ඔයාලට පේනද මෙන්න මේ ආමර් සෙට් එකේ තියෙනවා මං හිතන්නේ මොන හරි කේස්සම්. මේ අපි වැඩ කරනකොට මැනා එහෙම කොස්ට් කරන්නේ නැහැ. ඒ වගේ 120ක අඩු නිකන් අපිට දෙනවා. 120ක් අඩු කරන අන්න ඒ වගේ තියෙනවා. එතකොට මෙන්න මේකත් මෙතනත් තියෙනවා ආමරයක්. ඒකට අඩි මෙන්න මේ කොළපාට ආමරක පට්ට ලස්සනයි. ඉතින් මේ ආමර හදන්න ඕනේ. ඒ වගේ මෙන්න මේකේ තියෙනවා මේ තව පිගෙක්ස් වර්ගයක් කියන්නේ මෙන්න පිගෙක්ස් වර්ග වල එක එක ඇබිලිටීස් තියෙනවා. ඉතින් මෙන්න මේවා ටික හදන්නත් ඕන. අපිට ඕන නම් මෙන්න මේ ටික හදා ගන්න පුළුවන් දැනට. මේ වැඩා ස්ටීල් විතරයි ඕන වෙන්නේ. මේ වුඩ් ඕනේ නැහැ එච්චරයි. ඉතින් ඕන නම් ඒ ටික හදන්න පුළුවන්. මම ඒ ටික මේක හදන්නේ නැහැ. ඊළඟ එපිසෝඩ් එකේම අපි මේකේ ටූල් ටික යාමර් ටිකයි ගැන බලමු. මේ මැජිකල් මොඩ් එකේ ඊට වැඩිය හොඳ ආමර් එහෙම තියෙනවා. අපි ඒවා ටික ඉස්සරහට හදාගමු. එහෙනම් යාළුවනේ අපි ගිහිල්ලා එන්නම් ඊළඟ එපිසෝඩ් එකෙන් හම්බෙමු. එහෙනම් කොල්ලෝ අපි යනවා. බයි බයි. සබ්ස්ක්‍රයිබ් කරන්න වගේම අපි සබ්ස්ක්‍රයිබ් කරලා නැති අය සබ්ස්ක්‍රයිබ් කරලා කමෙන්ට් කරන අය කමෙන්ට් කරන්න. මොකද්ද හිතෙන්නේ කියලා දාගෙන යන කමෙන්ට් එකක්. ඒ වගේම අමතක වුණ ඔර ලයික් කරන්න. මම ඔයාලගේ ලයික් එකෙන් ගොඩක් සතුටු වෙනවා. ඒ හින්දා ඔය නිකන් තියෙන ලයික් බටන් එක බාන යන්න. එහෙනම් කොල්ලෝ අපි ගියා. ඊළඟ එපිසෝඩ් එකෙන් හම්බෙමු. ඊට කලින් මල් ලයික් එකන. බයි බයි. මේ ගෙවල් ටික හදලා දාන්න ඕන. මොකද කිව්වොත් එහෙම මෙතන මේ ගොමු ගොඩක් වගේ පේන්නේ මට නම්. අපි ගියා. බයි බයි. Yeah.